ශ්‍රී ලංකා කණ්ඩායමත් ඉන්දියා කණ්ඩායමත් අතරේ පළවෙනි එක් දින තරගයේදී ඉන්දියා කණ්ඩායමට පහසු ජයග්‍රහණයක් ලැබෙනවා. මේ ජයග්‍රහණය ඉන්දියාවට වැදගත් වෙන්නේ අලුත් නායකයෙක් එක්ක අලුත් කණ්ඩායමක් තමයි තරගයට සෙල්ලම් කරන්නේ. සාමාන්‍යයෙන් මුලින් පන්දුවට පහර දෙන කණ්ඩායමට වාසිදායකයි කියන ප්‍රේමදාස පිටියේ කාසිය වාසිය ලබා ගන්නේ ශ්‍රී ලංකා නායක දසුන් ශානක. ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරමක සතුටු වෙන්න පුළුවන් ලකුණු ප්‍රමාණයකට ශ්‍රී ලංකා ඉනිම අරගෙන යන්නේ පන්දු අර 50කදී කඩුලු 9කට ලකුණු 262ක් රැස් කරගෙන ශ්‍රී ලංකා ඉනිම වැඩිම ලකුණු ලබා ගන්න සමත්වෙන්නේ තුංගිරියව ක්‍රීඩක චාමික කරුණාරත්න. චාමික අවසාන පන්දුවාරයේ භුවනේශ්වර් කුමාර්ට එල්ල කරන 6-5 එක්ක ලකුණු 43ක් ලබා ගන්න සමත් වෙනවා. නායක දසුන් ලකුණු 39ක්, චරිත අසලංක ලකුණු 38ක්, අවිෂ්ක ලකුණු 33ක් විදිහට ලකුණු ලබා ගත්තත් කිසිම ක්‍රීඩකෙක් තමන්ගේ ඉනිම් ලොකු ඉනිම් වලට අරගෙන යන්න අසමත් වීම නිසා තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු ප්‍රමාණය ලකුණු 262කට සීමා වෙන්නේ. ලකුණු 263ක ඉලක්කය හඹා යන්නේ ඉන්දියා කණ්ඩායම වෙනුවෙන් ප්‍රතිඋත්සව ශ්‍රී ලංකා පන්දුවන්නන්ට එරෙහිව ප්‍රහාරය දියත් කිරීමත් තමන්ගේ මංගල තරගයට සෙල්ලම් කළ ඉෂාන් කිෂන් එල්ල කළ ප්‍රහාරයත් නායක ශිඛර් ධවන් නොදැවී ලබාගත් අර්ධ ශතකයත් නිසා ඉන්දියා කණ්ඩායමට ඉලක්කය අපහසු වෙන්නේ නැහැ. පන්දු යැවීමේදී ධනංජිත් සිල්වා කඩුලු දෙකකුත් සඳකැන් කඩුල්ලකුත් දවා ගත්තට ලකුණු නොදී ඉන්දිය ප්‍රතිකරුවන් යම් පාලනයකට නතු කරගන්න සමත් වුණේ වනිතු විතරයි. තරගයේ ඉන්දියාව දිනන්නේ පන්දු 80ක් ඉතිරිව තියදී කඩුලු 7ක් අතේ තියාගෙන. ඉතින් මේ තරගයේ ඉන්දියා කණ්ඩායම සෙල්ලම් කළ විදිහෙන් අපි දැක්කේ ඕන් අපිට වඩා කොතරම් තැනක ඉන්නවද කියන එක. ප්‍රධාන ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම නැතුව ඇවිත් ඉන්දිය තරුණ ක්‍රීඩකයන් මේ තරගයට අවතීර්ණ වුණු විදිය දැක්කම ඇත්තටම ෆියර්ලස් ක්‍රිකට් කියන්නේ මොනවද කියන දේ නම් අපේ ක්‍රීඩකයන්ට දැක ගන්න ලැබෙන්නේ නැති. ඉන්දියාවේ තුන්වෙනි පෙළ කණ්ඩායමක් ආවත් ශ්‍රී ලංකාව පරාද කරන්න පුළුවන්ද කියලා පාකිස්තානයේ හිටපු ක්‍රීඩක කම්රාන් අක්මල් කියපු කාරණය ඇත්තක්ද කියන දේ පළවෙනි තරගයේ අවසානයත් එක්ක හිතන්න අවස්ථාවක් නැවතත් උදා වුණා. පසුගිය දවස්වල පාකිස්තාන් ප්‍රබල කණ්ඩායම එංගලන්තයේ දෙවැනි පෙළ හමුවේ පරාද වෙනවා අපි දැක්කා. ඒ තරගාවලියෙත් එංගලන්තයේ වෙනුවෙන් අවස්ථාව ලැබුණු ක්‍රීඩකයෝ උපරිමයේ කණ්ඩායමට දුන්නා. තාමත් ඒ වගේ විශ්වාසයක් අපේ ක්‍රීඩකයන්ගේ ගොඩනගෙන විදියක් පේන තෙක්මානයකවත් දකින්න නැති එක නම් හරිම කනගාටුදායකයි. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටින් නැවුම් දෙස් සපිර තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.